අයිබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම ඉෂාරා පතිරාජ ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ස්වාධීන වූ රාජ්‍ය ඇමති අරුන්දික සිය ජීවිතයට අනතුරක් වුණොත් රනිල් වග කියන්න ඕන කියන මුචුබර් සින්ඩරෙල්ලා ජැක් සහ මායා බෝන්චිවැල් ස්ලීපින් බියුටිලාගේ සුරංගනා කතාවලට වඩා සුරංගනා කතා කියන හාන්ස් ක්‍රිස්ටියන්ලා ජෝසප් ජැකොබ්ලා චාල්ස්ලා පරදවන අපේ සෙට් එක ගැනයි අද ටෙලිවැකියෙන් මෙරට දරුවන්ගෙන් තුනෙන් එකක් තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පවසනවා ඒ ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනුයි ඒ ඇතුළු පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය තුනෙන් එකක් මේ රටේ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනවායි කියන්නේ සිංහලෙන් කිව්වොත් පාණ්ඩුව. පාණ්ඩුව තියෙන ජාතියක් තමයි මේ රටේ ඉතිරි වෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ වෙනකොට ලක්ෂ 17කට ප්‍රාථමික අංශවල දරුවන්ට දිවාහාර වේලක් දෙන්නේ. දැන් මේ වැඩපිළිවෙල අපි ලබන වර්ෂයේ ආයවැයට ඇතුළත් කිරීමට යෝජනා කරලා තිනවා. 6 7 8 දක්වා ඉහළ පන්තිවලටත් ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ පෝෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට වැඩපිළිවෙලක් අවශ්‍යයි. මේ එකක්වත් නැහැ. පෝෂණ ප්‍රතිපත්තිය තියෙනවා. කුමන අභියෝගය ආවත් මේ අසාධ්‍ය රෝගියා ශ්‍රී ලංකා මාතාව 2.2 ලක්ෂයක් වූ ජනතාව බාර ගන්න සූදානම් කියලා එක පුද්ගලයෙක් හිටියා. ඔබතුමා කිව්වා එතුමා බාරගත්තා කියලා. ඇත්තට මේක නිවැරදි වෙන්න ඕන එතුමාව ඔබතුමාලා තෝරගත්තා. අපි තෝරගත්තා තමයි. නමුත් එතුමා ඉදිරිපත් වෙනකොට අපි තෝරගනියද කියලාත් එතුමා දන්නේ නැහැ. අපි එතුමා වෙනුවෙන් ආපු මිනිස්සු නෙවෙයි. 8.3කට වැටිච්ච ආදායම දලදේශීය නිෂ්පාදිතයෙන් අපි දැන් 12කට ගණන් තියනවා. ඒ ගණන් තියෙන මේ ජනතාවගෙන් ආදායම එකතු කිරීම තුළ හිස නමලා ආචාර කරන මේ රටේ සමස්ත ජනතාවට. මම අද අපි කතා කරනවා සංතරිකින් බමිනීම පෝලිං වලට යන්න වෙලා ප්‍රශ්න තෝ ඔය ප්‍රශ්න තියෙනවා. මේ මාසේ වෙනකොට ලක්ෂ 12 අභියෝගේ බාරගත්තේ අනිත් අය පලා ගියා එතනත් පලා තියෙනවා මාර්කෙඩියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සමහර අය කියනවා පින්ජඩ අධිපති කියලා. ඔව් පින් තමයි. පින් නැත්තම් පාරේ දුක් විඳින මහා ජනගහක් ගෙවල් වලට යවන්න පුළුවන් පින තිබුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටයි. අද සිට මම ස්වාධීනව මේ රටේ මේ විනාශකාරී කණ්ඩායම පරාජයට පත් කරන්න පුළුවන් අයත් එක්කලා මම සාකච්ඡා කරන්න ආරම්භ කරනවා. අඩුව ගන්න මම සජිත් ප්‍රේමදාස වතුමාව හම්බෙලවත් නැහැ. අපි මේක සත්භාවයෙන් වැඩ කරන්න. අපිට පේනවා මේ විනාශය. හැබැයි මේ විනාශය වෙන අවස්ථාවේදී මම අත් දෙක එකතු කරලා ඉල්ලනවා පුළුවන් නම් විපක්ෂ නායකතුමාටයි ජනාධිපතිතුමාටයි එකතු වෙන්න. මම අද ඉඳලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියට මේ අසුද්ධ සංවිධානයට විරුද්ධව එකතු වෙන්න පුළුවන් පරාජයට පත් කරන්න පුළුවන් ඕනෑම කෙනෙක් එක්ක හිටපු අමාත්‍ය මනුෂ්‍ය නානයක්කාරයි අස්ලම් කියලා පුද්ගලයෙකුයි වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ගිහිල්ලා සැකකරුවෙක්ව මුණ ගැහිලා තියෙනවා. ඔහුව අත්අඩංගුවට අරගෙන අවුරුදු 5ක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරයේ තියාගෙන ඉන්නවා. ඒ සම්බන්ධව මටත් සම්බන්ධතාවයක් තියෙනවායි කියලා ඕගෙන් ප්‍රකාශයක් ඉල්ලලා තිබෙනවා. මගේ ජීවිතේට මොන හරි අනතුරක් වුණොත් මම රනිල් වික්‍රමසිංහ මැතිතුමා වග කියන්න ඕනේ කියලා මම ප්‍රසිද්ධියේ කියනවා. මනුෂ්‍ය නානයක්කාර කියලා කියන්නේ අන්ත දූෂිත ඇමතිවරේ. එයා මේ නොවැම්බර් මාසේ 21 වෙනිදා පස්සේ රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙනවා. මොකක් ඉඳවත් නෙමේ මේ රටේ කාන්තාවන්ව රට යවන්න එක කාන්තාවන්ගේ රුපියල් 75,000 ගත්ත දූෂිතේ. අපි දන්නවා එයාට ඇවුලක් සිටි එකේ අපාර්ට්මන්ට් තියෙනවා. කොළඹ ක්වීන් ස්ට්‍රීට් එකේ රෙස්ටුරන්ට් තියෙනවා. එයා තව ඉඩම් අරගෙන තියෙනවා. පැහැදිලිවම මේ රටේ සිංහල ඡන්දවලින් දෙමළ ඡන්දවලින් මුස්ලිම් ඡන්දවලින් මේ සියලු ඡන්ද එක රාශි වෙලා ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයන් ඉදිරියේ ඉන්න සජිත් ප්‍රේමදාස මහත්තයා පමණයි. ඔබ ඉන්න යන්න එපා කියන ටික අහගන්න. ඔව් මෙයා මේ දේශපාලඥයෙක්. මෙයා සිකියුරිටිස් ඇන් ගැරන්ටිස් වල ඉඳලා ස්පෝර්ට්ස් ක්ලබ් එකකට සල්ලි දීලා මිලියන 50 ඕකේ මිස්අප්‍රොපෙෂන් නඩුවක් තිබ්බා. ඔය නඩුව නිදාස් කරගත්තේ රාජපක්ෂට වින්සෙන්ද වෙන්නේ. දැන් ඇවිල්ලා සමීක්ෂණ වාර්තා කියනවා. ගෝඨාභය රාජපක්ෂගේ පස්සේ එල්ලිලා සත්තම්බිරාල ගමත් කර කර මේගොල්ලෝ තමයි ගෝඨාව ගෙදර යවන මුල් වැඩ ටික කළේ. තපල් ඡන්දේ විවිධ ප්‍රදේශ වලින් එන තොරතුරුත් එක්ක ඒ නිහඬ ඡන්දයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා 50% පන්දනවා කියන කීතාව පැහැදිලිව අපි කියනවා. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය
අද ලියන්නේ 567 වෙනි ටෙලිවැකිය. ඔබ දන්නවා අපේ ටෙලිවැකියේ අරමුණ කුමක්ද කියලා නේද? වදින තැනකට වැදේවා, රිදෙන තැනකට රිදේවා, වැදී රිදී හෝ හැදේවා කියන එක තමයි අපේ අරමුණ. නමුත් ඒ එක්කම මේ රට තුල අපට ඇති අත්දැකීම තමයි, ඉතින් එහෙම මේ වැදිලා රිදිලා හැදෙන මිනිස්සු හරිම ටික දෙනයි ඉන්නේ. හොඳේ ඉතාම අඩුයි එහෙම හැදෙන මිනිස්සු. ඒකනේ මොනතරම් දූෂණ වංචා හොරකම් පෙන්නුවත් හැදෙන්නේ නැත්තේ නේද? දැන් මේ දවස්වල දේශපාලනඥින්ගේ අතේ පැලවෙන ගල්බොරු අපි අහමින් ඉන්නවා. ලෝකේ තියෙන ජනප්‍රියම සුරංගනා කතා පරාදයි නේද? ලොක ප්‍රසිද්ධ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් අපේ දේශපාලන සුරංගනා කතාවලට දැන් පරාද වෙලා අහවරයි. හරිද? ඒ වගේමයි ජෝසප් ජාකොබ්ස් ලියු ජැක් සහ මායා බෝන්චි වැලට වඩා හෙන මායාවල් කතා එක දිගට හරහට ඇහෙනවා දැන්. හොඳේ චාල්ස්ගේ සින්ඩ්‍රෙල්ලා වගේම ස්ලීපින් බියුටිත් අපේ වේදිකා මත දැන් පරාද වෙලා ඉවරයි. ඒ තරමට හරිම ලස්සන සුරංගනා කතා ඇහෙන කාලයක් මේක නේද? ආ මේක ලංකා ඉතිහාසයේ සෑම මැතිවරණයකදීම දක්නට ලැබුණු තත්ත්වයක්. හොඳේ අය අලුත් දෙයක් නෙමේ. අපේ මැතිවරණ සමයන්හිදී මැතිවරණ වේදිකාවලින් ඇහෙන මේ සුරංගනා කතා එකතු කරලා ලස්සන පොත් ටිකක් මුද්‍රණය කළා නම් අපට ලෝකේ හොඳම සුරංගනා කතා අතරට හරිම ලේසියෙන් යන්න තිබුණා. හරිය ඇත්තටම අපේ රටේ ඔය අල්ලස දූෂණය වංචාව ගැන ඇහෙන කතාත් ඒ වගේ හරිම සුන්දරයි. හරිය ඕ නියම සුරංගනා කතා. ඔව් අප්පා, සින්ඩරෙල්ලා කතා පරාදයි. හරිය ඔය සමස්ත ලෝකයේම පිළිගැනීම තමයි දූෂණය ඉහළ මට්ටමක තියෙන රටවලට සංවර්ධන ඉලක්ක අත්කරගන්න බෑ කියන එක. දූෂණය ඉහළ නම් සංවර්ධන ඉලක්ක කරා යන්න බෑ කියන එක පරම සත්‍යයක්. හොඳේ එහිලා අපේ රට තරම් මෑත කාලීනව උදාහරණයට ගන්න ඕනේ වෙනත් රටක් ලෝකෙන් හොයන්ට අවශ්‍යතාවයක් නැහැ. හරිද? හොඳටම මේ රට ඇති. ඔය පහුගිය කාලේ ඔය අල්ලස් හෝ දූෂණ විමර්ශනයේ හරිද 2019 දී විතර නඩු 94ක් ගොනු කරලා තිබුණා. ඕම් බලාගන්නකො තත්ති. හරිද? ටික දවසක් යනකොට 4ක් ඉල්ලාස් කරගත්තා. හරිද? ඊට පස්සේ 20යි 20 දී නඩු 55ක් ගොනු කරලා තියෙනවා. 3ක් ඉල්ලාස් කරගෙන තියෙනවා. හරිය? දැන් ඊට පස්සේ 20යි 21 දී නඩු 69ක් විතර දැම්ම. හරිය? ඒකෙන් 42ක්ම ආපහු ඉල්ලාස් කරගත්තා. හරිය? ඊට පස්සේ 20යි 22 දී නඩු 71ක් ගොනු කරලා තියෙනවා. නඩු 71ක්. ඒකෙන් 43ක්ම ආයේ ඉල්ලාස් කරගෙන. හරිද? දැන් මේ නඩු ඉල්ලාස් කරගෙන තියෙන්නේ ඇයි දන්නවද? තාක්ෂණික දුර්වලතා, ටෙක්නිකල් එරර්ස් නිසා. එහෙම නැතු හොරකම් වංචා වෙලා නෑ කියන පදනමේ ඉඳලා හැම නෙමෙයි. හොඳේ ඕ හොරකමත් දූෂණයක් වංචාවක් වෙලා නැත්නම් ඉතින් නේද නඩුකරයක් තියෙන්න බැහැනේ. අහවල් කාරණාවකට එහෙනම් ඉතින් මේ නඩු දාන්න උත්සාහ කරන්නේ නේද? ඒ වගේම තමයි සමහර නඩු නැවත පැනවීමට අදහස් කරන්නේ නෑ කියලා වහලා දාලා තියෙනවා. හරිද? මරු නේද? මේ බොහෝ නඩු දේශපාලන පවුල් වලට සම්බන්ධ ඒවා. දේශපාලනඥින්ට සම්බන්ධ නඩු. එම නැතු ගමේ බණ්ඩයියට මේ හින්නියප්පුහාමිට එතකොට මේ එතනට එහෙම සම්බන්ධ නඩු එහෙම නෙමෙයි. දේශපාලනඥින්ටයි උන්දලගේ පවුල් වලටයි උන්දලගේ හිතවත් නිලධාරින්ටයි සම්බන්ධ ගේ. ඔය නම්ගම් සියල්ලම අපි ගාව තියෙනවා. නමුත් මේ ජනාධිපතිවරණයේ අවස්ථාවේ ඒ නම් ප්‍රසිද්ධියේ සඳහන් කිරීම යුක්තිසහගත නැහැ. මොකද අපි මේ අවස්ථාවේ මේ ටෙලිවැකි ලියන්නේ ජනාධිපතිවරණයේ මාධ්‍ය උපමානවලට ගරු කරමින් ඊට යටත්ව. යම්කිසි නඩුවක නමක් සඳහන් කරපුවම එක්කෝ උන්දා මේ දේශපාලන පවුලක සමාජිකයෙක්, එහෙමත් නැත්නම් අපේක්ෂකයෙක්. හරිද? ඒත් නැත්නම් කවුරුන් හෝ අපේක්ෂකයෙකුට සහය දෙන්න එක්කෝ ඒ පැත්තට පැනලා නැත්නම් මේ පැත්තට පැනලා නැත්නම් අර පැත්තට පැනලා ගිය කෙනෙක්. හරිය? ඒ නිසා අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට සම්බන්ධ නඩුවල නම් ලිස්ට් එක මෙවලේ දැන් ඉතින් කතා කරන්න යන්නේ නැහැ. හොඳේ එකක් මතක තියාගන්න. දූෂිතින්ගෙන් පිරුණු රටක් මේක. හොඳම ආසන්නම උදාහරණේ තමයි එක්ස්ප්‍රස් පර්ල් නැව. අපේ මුහුදේ ඇවිල්ලා ගිනිගත්තා. කන්ටේනර් වලින් රසායනික ද්‍රව්‍ය වෙරළ දක්වා ආවා.
ශුද්‍ර ප්ලාස්ටික් අදත් අපේ වෙරළට ගොඩ ගහනවා. කැස්බෑවුන් විතරක් 3000කට වැඩියෙන් මිය ගියා. හරිය වාරකන් වලට අහුවෙලා හැම නෙමෙයි හොඳේ. ඕ මේ විෂ රසායනික ශරීරගත වෙලා දීවර ජීවිත බිඳ වැටුණා. දීවර ජීවිත බිඳ වැටුණා. නමුත් නඩු දාන්නේ කොහෙද කියලා හිතාගන්න බැරුව. මේ නැවට විරුද්ධව නඩු දාන්නේ කොහෙද කියලා හිතාගන්න බැරුව මහ කාලයක් කා දැම්මා. හරිද? මේ වෙච්ච හානියට අඩුම ගානේ ඇමරිකානු ඩොලර් බිලියන 10ක් 15ක් විතර අතර වන්දියක් ඉල්ලන්න තිබුණා, ගන්න තිබුණා කියලා තමයි පාරිසරික විශේෂඥයින් වගේම මේ පිළිබඳ දැනුම ඇති අය පුන පුනා කිව්වේ. දැන් අපි IMF එකෙන් ඉල්ලුවේ ණයක්. ඒ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.9යි. හරිද? මේකේ වන්දිය විතරක් අරගත්තනම් අවංකව සටන් කරලා දිනාගත්තනම් ඇමරිකානු ඩොලර් බිලියන 10 පැනලා ගන්න තිබුණා. හරිය? නමුත් අද වෙනකන් මොනවද රටට ලැබුණේ? දීවරයෙන් 20,000කට වැඩියෙන් රැකියා හිමි වුණා. සොච්චම් වන්දියක් ගෙවලා වැඩේ ෂේප් කරගත්තා. ඇත්තටම මේ එක්ස්ප්‍රෙස් පර්ල් නැවේ ගනුදෙනුව විනිවිද භාවයෙන් රටට කිව්වේ නෑ. මතක තියාගන්න, මේ හැම එකක් ඇතුළෙම හිතාගන්න බැරි තරම් ගේම් තියෙනවා. මතක තියාගන්න, මේක පුදුම මිනිස්සු ඉන්න අරුම පුදුම රටක් කියලා. හොඳේ, තමන්ගේ මුහුදට ගිනිගන්න තෙල් නැවක් අඬ ගහගෙන වඩාගෙන අරන් ඇවිත් හරි මුළු මුහුදම විනාශ වුණත්, රටම විනාශ වුණත්, තමන්ගේ පොකට්ටුවට ගානක් ලැබෙනවා නම් රටම පාවදෙන දූෂිතයින් ඉන්න රටක් කියලා මේක අමතක කරන්න එපා කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. එම පුවතත් සමග සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්. Thank you.